අයිබෝවන් අදත් ඔබ පාලිමන් ගේට් සමගින් එකතු වෙන්නේ එළබෙන මහා මැතිවරණයේදී ඔබේ දිස්ත්‍රික්කයේ ඔබේ පළාතේ අපේක්ෂකයා තෝරා ගැනීම වෙනුවෙන් ඔබට ඔහු මුණගැසෙන මොහොතයි අද අපේ පාර්ලිමේන්තු ගේට් අයිබෝන් රංගන අයිබෝන් සිතාරා හොඳයි අද දවසේදීත් අපි සූදානම් ප්‍රථම අඩහෝරාව විපක්ෂයේ වෙනුවෙන් ලබා දෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වෙන කිත්සිරි මංචනායක මැතිතුමාට අපි ආරාධනා කරා අද දවසේදී තමන්ගේ ජනතාව අමතන්න එන්න කියලා අයිබෝන් 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 කියලා ඔබතුමා පිළිගන්නවා මම ප්‍රථමයෙන්ම කැමතියි ඔබතුමාගෙන් දැනගන්නට ඔබතුමා දැන් කාලක් තිස්සේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා ඇයි තීරණය කළේ මෙවර මහා මැතිවරණය සඳහා තරඟ කරන්නට ඕනේ කියලා සහ ඇයි ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයම තෝරගත්තේ අතෝෂින්ම මේ මගේ ප්‍රථම මහා මැතිවරණ නෙවෙයි මම 2010 තරඟ කරනවා මම 2010 තරඟ කරන අවස්ථාවේදී මට ඡන්ද 4000ක 5000ක් අඩු වීමක් සිදු වෙනවා වෙලා මට පරාජය වෙන්න සිදු වෙනවා ඊට පස්සේ මම නැවතත් 2015 තරම් කරන්න සූදානම් වෙලා ඉන්නකොට පක්ෂයේ ඉල්ලීමක් කරා විශේෂ ඉල්ලීමක් මම නියෝජනය කරන ආසනයට රංජන රාමනායක මහත්තයාට දෙන්න. එතකොට අපිට මේ පැත්තට තවටයක් වැඩිපුර ඡන්ද ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ ඉල්ලීමට මම පක්ෂයට ගරු කරලා කන් දීලා මම එදා තරම් කරේ නැහැ. එතකොටම 2010 මම පරාජය වුණේ මේ පක්ෂවල තියෙනවා සෑම පක්ෂකම තියෙනවා මේ ඡන්දේ කාලෙට යම් ප්‍රසිද්ධ නළුනි ලියෝ සහ කට්ටිය ගෙනල්ලා දානවා. එදා මම අවුරුදු ගාණක් 1996 මම දේශපාලනට ආවේ. පළාත් සභාව මම තුංගබරක් නියෝජනය කරලා තියෙනවා. ඒ තුළ අර එදා ගෙනල්ලා දැම්ම උපේක්ෂා ස්වර්ණමාලි කියන ඒ මහත්මිය වෙතුමිය ගෙනත් දාපු ගමන් සෙනඟ ඒ වෙලාවේ ඇය රඟපාපු චරිතයක් තිබුණා රූපවාහිනිය තුළ. ඒකෙන් ඒ චරිතය තුළ ඇයට විශාල අසාධාරණයක් වෙනවා. ඒ නිසා ජනතාව අඩ ඒ චරිතය ගැන එයා බලලා මෑයට ඡන්දේ පාවිච්චි කළා. එතකොට ඒක නිසා අපිට එදා පරාජය වෙන්න සිදු වුණා. ඉතින් ඊට පස්සේ සාධාරණයක් ඉෂ්ට වුණාද මම දන්නේ නැහැ. පාර්ලිමේන්තුව අසුනට ඊට පස්සේ එතුමිය නැතුව ගියා. ඊට පස්සේ ඒක ආකාරයටම පාර්ලිමේන්තුවෙන් අරගෙන විශ්‍රාම ගිහිල්ලා එතුමිය නැහැ. ඉතින් ඒ වගේ දේවල් සිදු වෙනවා. දැන් ඔබතුමා අහපු දෙවෙනි ප්‍රශ්නෙටත් මම මේකම උත්තර දෙන්නම්. එතකොට 2015 දී මම පක්ෂයේ නායකත්වය සේ ඉල්ලීමට ඒකට ගරු කළා මගේ ආසනය සහ සංවිධායක ධූරය බාර දීලා හැබැයි මම වැඩ කරනවා මේ මැතිවරණයට මගේ මැතිවරණයකට සහ සමානව සහ ඊට වඩා වැඩියෙන් ඉස්සරහට ගිහලා මම මේ මැතිවරණේ දිව්වා දුවල ඉවරලා ජයග්‍රහණය කරා පක්ෂයේ අවස්ථාවේදී අපිට මට යෝජනාවක් කළ දුන්න ඔබතුමාට අපේ ආණ්ඩුව දිනුවාට පස්සේ one of the best chairman post killing එහෙමම කිව්ව වචනෙන් මට කිව්වේ අපි දෙන්නම් කියලා ඒ පුරොන්දු දේශපාලනේ මම විශ්වාස කරන්නේ ඒක එහෙම සිදුුන්නේ ඊට පස්සේ අපි 2015 පස්සේ 2020 2019 ජනාධිපතිවරණයට ආවේ තෙන්දී අපි සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරන්න අපි සිදු දෙනවා විශාල කැපවීමකින් කටයුතු කරලා නමුත් ජයග්‍රහණය කරන්න බැරි වුණා අපි ජනවාරි පෙබරවාරි වෙනකොට මේ අපි බෙදීමක් ඇති වුණා පක්ෂය තුළ අපි දෙපැත්තකට ගියා අපි කණ්ඩායමක් ඉතින් මේක මමත් ප්‍රධානම පුද්ගලෙක් මේ දෙක එකතු කරන්න වෑයම් කරපු සජිත් ප්‍රේමදාස මහත්තයාත් මම කතා කරා රයිල් ක්‍රිස්ක මහත්තයාත් මම කතා කරා දෙන්නට කතා කරලා අපි උත්සාහ කරා ලොකු එකඟතාවයකට එන්න නමුත් මේකේ දෙපැත්තට ගියා හැබැයි මම සජිත් ප්‍රේමදාස මහත්තයාට විශාල සහයෝගයක් දක්ව ජනාධිපතිවරණයදී මට කරන්න පුළුවන් උපරිමයට වඩා ගිහිල්ලා අපි උදව් කරලා උත්සාහ කරලා දිනන්න හැබැයි මම එතුමාට එකක් කිව්වා ඔබතුමා මේ පක්ෂය හැර යනවා නම් මට එතෙන්ට එන්න බෑ මොකද මම ප්‍රතිපත්තියක් ගරු කරන දේශපාලකෙක් මම එක්සත් ජාතික පක්ෂයට 96 සම්බන්ධ වෙලා අද වෙනතෙක් මේ පක්ෂය තුළ ඉතින් මම විශ්‍රාම යන දවසට මම ආසනය ලේබල් එකක් ගහගන්න පක්ෂ මාරු කරලා පාවා දීම් කරලා ගිය පුද්ගලයෙක් හිටියා ඒ නිසා මම කෝ ඔබතුමා ගියොත් මට යන්න වෙන හැබැයි මම ඔබතුමාට දෙන අවවාද ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ කරුණා කරලා මේ පක්ෂය රැඳිලා ඉන්න ඔබතුමාට තියෙන අනාගතයේ මේ පක්ෂය තුළ තියෙන්න කියලා නමුත් මේ බෙදීම ඇති වුණා ඒ වෙලාවේදී මම ඇහුවා ඒක විතරද ඔයාට තියෙන හේතුව මම කෝ නෑ තව කරුණාවක් තියෙනවා මට ඔබතුමා දන්නවා මට 2010 විශාල අසාධාරණයක් වුණා මේ පිටින් ගෙනලා දාලා පරාජය වෙන්න සිදු වුණා. ඊට පස්සේ 2015 මට තරම් කරන්න දුන්නේ නැහැ. මට දිනන්න ඕන මෙන්න තියෙන අවස්ථාවේදී පක්ෂයේ ඉල්ලීමට මම ගරු කරා. දැන් මේ සැරේ ඔබතුමාගේ ලයිස්තුවට මම ආවොත් එහෙම ඒ ලයිස්තුව ඉන්න 4 දෙනෙක් ඒත් පිටින් ආපු අය. එක්කෙනෙක් මොන්රාගලින්, එක්කෙනෙක් අම්බලන්ගොඩින්, එක්කෙනෙක් කලුතරෙන්, අනිත් එක්කෙනාගේ මම හිතන්නේ මේ ඇඩ්‍රස් එකක් හොයන්නත් අපි දන්නේ නැහැ කොහෙද කියලා වෙලලා. ඒත් මේ 4 දෙනා හරි ජනප්‍රිය. මේ දෙනා හරි වියදම් කරනවා මුදල්. නොයෙකුත් දේවල් මත නොයෙකුත් දේවල් හේතු නිසා ජනප්‍රිය.
ආයේ මම කල්පනා කරා තවත් මිරිගුවක් පස්සේ යන්න හේතුවක් නැහැ. එතන ඒ ලිස්ට් එකේ හතරක් හෝ පහක් නම් ඉන්නේ හතර පහ එහෙම මෙයි. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ගණනාවක් ඉන්නවා. ඉතින් මම තියන්නේ කරා මගේ පක්ෂත්‍රයකගෙන මේ මේම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ තරක කිරීම තුළ මම පක්ෂය ආරක්ෂා කිරීම සඳහා මගේ ප්‍රතිපත්තියත් ආරක්ෂා වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙන තියෙන සීට 90ක විතර අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාව ප්‍රයෝජන ගන්න නිසා තමයි මම පක්ෂයේ තුල රැඳිලා ඒ ආකාරයට කටයුතු කරන්නේ. ඔබතුමා හිතනවාද පවතින දේශපාලන වාතාවරණයත් එක්ක ඔය ඔබතුමා අරගෙන තියෙන තීරණයේ උඩුගම් බලායෑමක් නෙමෙයි කියලා? එහෙම මටත් හිතුණා. තාමත් හිතුණා. නමුත් මම මේ ටිකක් කල මේ කැම්පේන් එක කරගෙන යනකොට තේරෙනවා මේකේ තාම ඉන්නවා මැදපන්තියේ කට්ටියක්. ඒ කියන්නේ නිශ්ශබ්ද කට්ටිය. ඒ කියන්නේ මේ ඡන්දේ මේ කෑ ගහලා ඒ වගේ මේ අනේ සමග ජන බෙල්ල වේගයත් එක්ක ඉන්නේ අපේ ගොඩක් ක්‍රියාකාරී කණ්ඩායම. ඒතකොට ඒගොල්ලෝ තමයි අපිට පෝස්ටර් ගහන්නේ, කටවුට් ගහන්නේ, රැස්වීම් සංවිධානය කරන්නේ, අසහාය පක්ෂෙන් බලාපොරොත්තු තියාගෙන අය. ඒ බලාපොරොත්තු භංග වීම තුළ තමයි ඒගොල්ලෝ මේ එක්සත් ජාතික පක්ෂය හැරලා ඒ පැත්තට යන්නේ. ඒතකොට නමුත් තව කණ්ඩායමක් ඉන්නවා ප්‍රතිපත්ති ගරුක ගෙදර ඉඳගෙන බලනවා කවුද අපේක්ෂකයෝ, අපි කාටද දෙන්න ඕනේ, මේකේ කවුද වටින්නේ, කාගේද ප්‍රතිපත්ති තියෙන්නේ සහ ප්‍රතිපත්තිමය දේශපාලනය. ඒ නිසා මම දකිනවා බහුතරයක් එතන ඉන්නවා කියන්නේ. හරි. දැන් එක්සත් ජාතික පක්ෂය සමග යන ගමනේදී ඔබතුමාට ওই පහුගිය කාලයේ සිදු වුණා කියන කෙනෙහිලිකම් කියලා අපි කියමු. එහෙම නැත්නම් පුංචි පස්සට දැමීම, අසාධාරණකම් කියමුකො. ඒව ඉදිරියට නොවෙන්න ඔබේ නායකතුමත් එක්ක දේශපාලන ලොකු ගමනක් යන්න පුළුවන් කමක් තියෙනවද? මොකද සමගි ජන බලවේගයේ නිර්මාණය වෙන්නේ නායකත්වයේ ගැටලුවක් නිසාම කියලා තමයි මෙතන වාඩි වෙන බොහෝ දෙනා කියන්නේ. ඔව්. දැන් ඒගොල්ලන්ට මේ වෙලාවේ ඒක කියන්නේ නැතුව ඡන්ද ගන්න බෑනේ. එක්සත් ජාතික පක්ෂය ඡන්ද කඩන්න නම් එක්සත් ජාතික පක්ෂයේ විවේචනය කරන්න ඕනේ, එක්සත් ජාතික නායකයා විවේචනය කරන්න ඕනේ. මම එහෙම කියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකවරු තීන්දුව తీන්න ගන්නවා. නමුත් ඒ තීන්දුව తీන්න ගන්නේ ඒ වෙලාවේ පක්ෂයට සුදුසුයි කියන විදිහට තීන්දුව తీන්න තමයි ගන්නෙ. ඉතින් නාය මෙතනදී එක්සත් ජාතික පක්ෂය ඡන්ද කඩාගෙන මෙතන ඉඳ ගන්න අනිත් සමග ජන වේගය කියා එක්සත් ජාතික පක්ෂයට ගැහුවේ නැත්නම් එක්සත් ජාතික පක්ෂ නායකයා විවේචනය කරේ නැත්නම් අර තවත් අර යටිතලයේ ඉන්න ක්‍රියාකාරීන්ව ඒගොල්ලන්ට ආකර්ෂණය කරගන්න බෑ. ඒක තමයි යාල. නමුත් ඔයාලා අද මං වලට කිව්ව විදිහට මේ 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 සිවුරු ඉඳගෙන ඉන්න කීදෙනෙක් දිනුවාට පස්සේ ආපහු එක්සත් ජාතික පක්ෂයට එනවා අනිවාර්යෙන්. මේක ඔබතුමා කියන්නේ මේ මැතිවරණයෙන් පස්සේ ওই පක්ෂ දෙක ආයකතු වෙයි කියලාද? නෑ, පක්ෂ දෙක මෙහෙමයි. අත්ත වශයෙන්ම මේ සියලු බහු 99% ඔතෙන්ට ගියේ UNP එකට ආදරය නැතුව නෙවෙයි. ඒගොල්ලෝ දන්නවා මෙතන ඉන්නවට වඩා ලේසියෙන් පාර්ලිමේන්තු යන්න පුළුවන් එකම තැන තමයි ඒ කඳවුර කියලා. ඒ කියන්නේ ඒ නායකයා ප්‍රබලයි කියන එක. නේ අපි ප්‍රබල කියන එක නේද? මේකේ නායකයෝ ඉන්නවා ජනප්‍රිය නායකයෝ සහ හොඳ ක්‍රමවේද තියෙන නායකයෝ. ඒතකොට අපි කවුරුත් පිළිගන්නවා සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියතාවයක් තියෙනවානේ. ඉතින් ඒ ජනප්‍රියතාවයේ තුල තමයි එතනට ගිහිලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවා එතන යන්න පුළුවන්. මුත් අපි හිතනවා අපේ ප්‍රතිපත්ති ගරුක ප්‍රතිපත්ති ආරක්ෂා කරගත්තොත් පක්ෂය රැකගෙන හිටියොත් මෙතනින් යන්න පුළුවන්. ඉතින් දැන් ඔය ඔබතුමා කියන ආකාරයට සජිත් ප්‍රේමදාස මහතා ජනප්‍රිය නායකයෙක්, රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යක්ෂ බහුල පරිණත නායකයෙක්, ඔය දෙක හොඳ සුසංයෝගයකින් ගියා නම් පක්ෂ දෙක වෙන් නොවි මේ අවස්ථාවේදී හොඳ සටනක් දෙන්නට තිබුණානේ. රංගු එන්නේ එකම තමයි මම තාමත් කියන්නේ. එදා කිව්වෙත් මම ඕක. ඔයා දන්නවා පක්ෂ ඉතිහාසය ගත්තාම DSN එක මහත්මයා මේ පක්ෂ ආරම්භ කරනකොට මම හිතන්නේ එදා එතුමා ජනප්‍රිය සහ හොඳම නායකයා වෙලා හිටියා. කාලයගේ හැබැයි ඩඩ්ලි සේන සර් ජෝන් කතලාවල ඩඩ්ලි සේන නායක ඩඩ්ලි සේන නායක මෙතුමා කාලේ ඩඩ්ලි ජනප්‍රිය නායකයා වෙලා බොහෝ දුරට ජයජයතුමත් මොකද එතුමා තමයි බිම් මට්ටමත් එක සංවිධානය. ඉන් පස්සේ 70 ඩඩ්ලි සේන නායක මහත්මයාගේ වියෝයෙන් පස්සේ මේ පක්ෂයේ බාරගන්න ජයජයතුමත් බාරගත්තට පස්සේ හොඳම නායකයා ජේ.ආර්. ජයවර්ධන, ජනප්‍රිය නායකයා රණසිංහ ප්‍රේමදාස මහත්තයා. ඉතින් මේ සුසංයෝගය තමයි එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය. ඉතින් මේක තේරුම් බේරුම් නොගෙන මෙහෙම විනාශ වීම, කුලල්කා ගැනීම තමයි ලොකුම තියෙන ප්‍රශ්නේ. ඉතින් මම දකින්නේ දැන් එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයත් එක්ක හිටපු ලලිත් ගාමිණීලා කඩාගෙන ඒ වෙලාවේ ගියේ ලලිත් ගාමිණීට යම් අසාධාරණයක් සිදුනා කියලා අගමැතිකම දුන්නේ සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යකම් දුන්නේ කියලා. නමුත් මෙතන එහෙම අසාධාරණයක් වෙලා නැහැනේ. මෙතකොට අගමැති අපේක්ෂකතුමා ජනාධිපති අපේක්ෂකකම දුන්නා. එතකොට ඒ වගේ පක්ෂයේ විපක්ෂ නායකකම දුන්නා සහ එතුමාට තව දුන්නා නාම යෝජනා මණ්ඩලයේ සභාපතිකමක් දුන්නා.
ජනාධිපති අපේක්ෂකකමක් දුන්න පහුගිය ඒක තමයි මම කිව්වේ ජනාධිපතිකම අගමැති අපේ මේ මැතිවරණය සඳහා අගමැති අපේක්ෂකකම විපක්ෂ නායකකම මේ පොඩි ලේබල් එකක් විතරයි හම්බුනේ පක්ෂ නායක කියන එකේ ඉතින් මේවා ක්‍රමක්‍රමයෙන් අපි ගන්න ඕන හදිස්සි වෙලා ගන්න බෑ නායකයෙක් කියලා කියන්නේ අපි දන්නවා නායකයෝ කියන ලීඩර්ස් ආර් නොට් බෝන් කියලා සෝ ඒ අපි කියන නායකයෝ පරිණත වෙලා පුහුණු වෙමින් ඉස්සරහට එන්න ඕනේ ඉතින් මේ පරිණතභාවය පිළිබඳ ප්‍රශ්නයක් රනිල් වික්‍රමසිංහ මහත්තයයි සජිත් ප්‍රේමදාස මහත්තයයි ගත්තාම වයස් පරතරය තියෙන අවුරුදු 22ක් ඒ කියන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාලා ඉදිරිපත් කළේ පරිණත නැති නායකයෙක්ද නෑ ඉතුම මන්ද මගේ පෞද්ගලික මතය මගේ පෞද්ගලික මතය එතුමාට අනුදුරු 2025ට මගේ පෞද්ගලික මතය වන්දනා පක්ෂකද ඉතුම පරිණතයි තව පරිණත වෙන්න ඕන ඔබතුමා හිතන්නේ මේ අනිකුත් පක්ෂ නායකයෝ සහ අනිකුත් පක්ෂවල ඉන්න අය කොච්චර කල් විපක්ෂ නායකම් දරලා ආගමතිකම් දරලා තමයි මේ ස්ථානයට එන්නේ එහෙම නැතුව ආවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පානෝර සමට එතුමා එතුමියගේ සමහර අත්දැකීම් බහුල නොවීම තුළ එතුමිය ෆේල් වෙච්ච තැන තිබුණා නමුත් මේක හැදෙන්න ඕනේ අපි වුණත් මම දේශපාලඥයෙක් නෙමෙයි උප්පත්තිය මගේ මාමාමති කෙනෙක් වුණාට මම එහෙම නැහැ නමුත් මම තොරතුරු තාක්ෂණවේදී මම 1990 එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්නේ වික්‍රමසිංහ මහත්තයා එවකටිට විද්‍යා තාක්ෂණ කටයුතු එමෙති එතුමාගේ අමාත්‍යංශරා තොරතුරු තාක්ෂණයේ වෙන්නේ ලොකු සේවයක් කරපුවා එතුමාට ආරාධනා කරපු නිසා මම ඉන්නේ දේශපාලනේ මම ඉගෙන ගන්නේ ඊට පස්සේ ඉතින් මම හිතන්නේ මේ අවුරුදු 26කට ඊට පස්සේ දැන් තමයි මට මේ දේශපාලනේ ගොඩක් දේවල් තේරෙන්නේ මේ ක්‍රමවේද තේරෙන්නේ කියලා ඉතින් ඒ නිසා ඒක ඒ ප්‍රොසෙස් එක යන්න ඕන අපිට හොඳයි ඔයතුමා නායකත්වය ගැන සඳහන් කරපු අවස්ථාවේ කිව්ව මේ බිම් මට්ටමේ ඉන්න නායකෙක් සහ ජනප්‍රිය නායකෙක් සහ අධ්‍යක්ෂින් තියෙන නායකෙක් ගැන කියවුණා ඇත්තටම දැන් ඔබේ නායකයාට තියෙන චෝදනාවත් ඒක නේද බිම් මට්ටමේ පාක්ෂිකයන් එක්ක ඡන්දදායකයන් එක්ක ඒ තරම් ලොකු බැඳීමක් නෑ හුම්කම් දෙන්නේ නෑ කියලා ඉතින් ඔය දේමනේ තිබුණේ 1977 කාලේ ජේ ආර් ජයවර්ධන මහත්තයා සහ රණසිංහ ප්‍රේමදාස මහත්තයා. ඒතකොට ජේ ආර් ජයවර්ධන මහත්තයා ජනතාවට සමීපයි. නමුත් එහෙම සමීප ප්‍රේමදාස මහත්තයා තරන්නේ නැහැ. ඉතින් මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ සංයෝගය විය යුත්තේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ චරිතය එයා මේ නිකන් යන ගම බඩ රත ගන්න ඔළුව අත ගාලාමයි වඩාගෙන චරිතයක් නෙවෙයි. එතුමා මම හිතන්නේ සමහරලාට අපිව කොච්චර හිතවත් වඳුරනවනොත් මේ ඉස්රායිලෙනුට අපි දිහා අහක බලාගෙන යනවා. මොකද ඒ එතුමාගේ චරිතය. නමුත් එතුමා රටට කරලා තියෙන දේවල් සහ එතුමාගේ තියෙන දර්ශනය සහ එතුමා කතා කරන දේවල් ඊවන් මේ COVID-19 වෛරසයත් එක්ක එතුමාගේ දායකත්වය අද මුළු ලෝකෙම සහ රටම පිළිගෙන තියෙනවා. දැන් මේ කතා කරන දේවල් ඉතින් මම දකින්නේ එතුමාට බැනලා අයින් කරනවා එක සුදුසු නැහැ. මොකද එතුමා මේ රටේ නායකයා වෙලා නැහැ. අගමැති විතරයි. තොර වෙන ජනාධිපති වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒතකොට එතුමාගේ දර්ශනේ තනිකර එතුමාට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න තම අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා එතුමාට මේ සෑම දෙයකටම චෝදනා කරන එක වැරදි කියලා මගේ මතය. ඒ නිසා බිම් මට්ටමේ එතුමා තව ටිකක් බිම් මට්ටමකට කිට්ටුනවා වඩා හොඳයි කියන මතේ මම ඉන්නවා. මම කියන්නේ ජනතාව අතරට ගිහලා මිනිස්සු එක්ක කතා බහ කරලා නමුත් ඒක ඒ එක් එක්කෙනාගේ පෞද්ගලික චරිත තියෙනවානේ. දැන් සමහරවිට ඉතින් ඒක මම හිතන්නේ ඒක සජිත් ප්‍රේමදාස මහත්තයාට හොඳට කරන්න තිබුණා. ඉතින් මේ සුසංයෝගය ගියා නම් 77 වගේ 6-5 ග්‍රාමයක් මේ මැතිවරණය අපිට ගන්න තිබුණා. මොකද අද මේ ආණ්ඩුව කඩාගෙන වැටලා තියෙන ප්‍රශ්නත් එක්ක ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්නත් එක්ක සහ ආණ්ඩුවේ නාම යෝජනා බාර දීලා තියෙන කණ්ඩායම මොකද 225 මෙපා කියපු චෝදනා නගපු අය හැමම නොමිනේෂන් දීලා තියෙන අවස්ථාවක අපිට ඊට වඩා වෙනස් ගමනක් යන්න තිබුණා. ඔබතුමා ඔය කියන ආකාරයට ගම්පහ දිස්ත්‍රික්කයේ අපි කේන්ද්‍ර කරගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 3,80,000කින් පමණ ජයග්‍රහණය කරන විට ඔබතුමා ඔය කියන විදිහට ඒ ප්‍රමාණය මේ මාස 8ක කාලය තුළ කලකිරලා තියෙනවද ඔබතුමා ඔය කියන විදිහට අනිත් පැත්තට ඡන්දය දෙන්න තරම්? පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දර්ශනය ක්‍රියාත්මක කරන්න එදා 69,00,000ක් මිනිස්සු ඡන්දය දුන්නේ එතුමගේ කෙනෙක් ලොකු විශ්වාසයක් තිබ්බා. ඒතර එතුමා කියලා තිබ්බා මට අලුත් මිනිස්සු වන අලුත් වියතුන් ඕනේ මේ පාර්ලිමේන්තුවට කියලා එතුමා ඒ දේවල් කියලා තිබ්බා. ඒතර එතුමගේ ක්‍රියා අපි දැක්කා අපි දේශපාලඥ වශයෙන් හැටි විරුද්ධ දැක්ක සාමාන්‍ය වශයෙන් හැටි විරුද්ධ එතුමා එක තැනක ලොප් වෙනවා සමහර තැන් වලදී. එතුමාට ඉතින් එහාට යන්න බෑ. අගමැතිතුමත් සහ නිකුත් ගන්න තීන්දුව తీන්නත් එක එතුමා හිර වෙන තැන් අපි දැක්කා. ඉතින් අපි බලාපොරොත්තු වුණේ එතුමට ඕන විදිහට මේ පාර්ලිමේන්තුවට අලුත් මූණ ගෙනල්ලා වියත් මගින් තව දැනුම් පෙරුම් තියන අය ගෙනල්ලා මේ ඉස්සරහට නමුත් එම නොමිනේෂන් දීලා තියෙන 99 පරණ හිටපු සෙට් එක. දැන් ඔබතුමා විශ්වාස කරනවද මේ මැතිවරණයේදී සියලු දෙනාම අලුතෙන්ම එන්න ඕනේ කියලා එහෙම මතයක් ඔබතුමාගේ තියෙනවද? එහෙම නෙමෙයි මම මේ කියන්නේ. අඩු ගන්න 150ක් එහෙම නෑ 150ක් වුණෙත් නෑ. 110ක් 25ක් 30ක් අලුතෙන් කියලා නෙවෙයි. දැන් මම මේ සිතාරම පොඩි ප්‍රශ්නයක් වගේ ප්‍රශ්නයක් යෝජනය මම කරනවා. දැන් බලන්න අපි මේ ලිස්ට් එකේ UNP ලිස්ට් එකේ මේ දෙකේම ඉන්නවා යම් චෝදනා ලැබපු අය.
එතකොට සහ ඒ චෝදනාවලට වැරදි කරුණ නිසා අපිට කරන්න බෑ. මොකද යම් ලේබල් එකක් වදලා තියෙනවා, මොහු කුඩුකාරයෙක්, මොහු එතනෝල්කාරයෙක්, මොහු පස් කඳු වැලි කඳු කපන පුද්ගලයෙක්, එහෙම නැත්නම් තවත් ඔයගේ හත අටක් ඉදිරි යෝජනා වෙලා තියෙනවා. එතකොට මෙවැනි අපි පරිසරයේ හොයලා බලපුවහමත් ඉතින් ඇත්තටම මම දන්නේ මම දන්නේ කුඩු අනිත්‍යම එතනෝල් ලෙවල් සම්බන්ධ මේවා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට ආපුවහම මොකද දෙන්න පුළුවන් දායකත්වය? යම් විෂයපතයක් දන්න කෙනෙක්, උදාහරණයක් ඇරෙයිද, අපි සෞඛ්‍ය ඇමති, එහෙමනම් තොරතුරු තාක්ෂණ ඇමති, අධ්‍යාපන ඇමති, ඔබ දාන්න ඕනේ ඒ ශේෂ්ත්‍රය ගැන දන්න යම් ප්‍රවීණත්වයක් තියෙන, යම් අදහස් තියෙන, අලුතෙන් හිතන්න පුළුවන් අලුත් කෙනෙක්ව. නමුත් අර වගේ කණ්ඩායමක් ආපුහම එතකොට අපි දාන්න, එතකොට ඒ එන මනුස්සයා මොකද කරන්න හදන්නේ? මේ පස් කඳු වැලි කඳු කපන මනුස්සයා දන්න යන්නේ කොහොමද මගේ ව්‍යාපාරේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව පොලිසිය ආරක්ෂා ඇතුව කරගෙන යන්නේ? දැන් එක්සත් ජාතික පක්ෂයේ මෙවර නාම යෝජනා කණ්ඩායමේ එහෙම තෝරලා බේරලා කතිකා කරලාද යෝජනා කරගත්තේ? අත වශයෙන්ම බොහෝ දුරට. මොකද අපිට තිබුණු පොඩි ගැටලුවක් තිබුණා, අවසන් මොහොතේ අපි ලැයිස්තු හැදුවේ. හදනකොට අපි 90% අපි චෝදනා නැති ඇති චෝදනා තියෙනවා, ඉන්නවම නැහැ කියන්නේ, හිටපු චෝදනා තියෙනවා ඇත්තිනවා නැති, ජනතාව ප්‍රතික්ෂේපන කරපු අලුත් මෝනු සහ ජනතාවත් එක්ක ඉන්න කණ්ඩායමක් තමයි අපි දාලා තියෙන්නේ. ඔබතුමා කලින් සඳහන් කළා පිළිතුරේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට රටේ ප්‍රධාන තනතුර ලබා ගන්නට මෙතෙක් අවස්ථාව ලැබිලා නැහැ, එසේ වුණා නම් එතුමාගේ දර්ශනයට අනුව රට දියුණු කරන්න තිබුණා කියලා. එතකොට මෙවරත් එතුමා ඡන්දිල්ලන්නේ අග්‍රාමාත්‍ය ධූරයේ සඳහන් ජනාධිපති ධූරයේ සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි වසර 5ක කාලයේදී. එතකොට මේ සුසංයෝගය ගැළපෙයිද සහ මේ සඳහා ජනතාව කැමැත්ත දෙයිද? මෙහෙමනේ, මෙහෙම දන්නකෝ. දැන් අපි 2015 බලාපොරොත්තුවක් ඇතුව ජනාධිපති කෙනෙක් පත් කරා. අපි හිතුවා එතුමාට යම් දර්ශනයක් ඇති කියලා. අපි හිතුවා පරිණත දේශපාලනඥයෙක් නිසා එතුමා එකට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් එතුමාට පිටිපස්සෙන් හිටපු කණ්ඩායමක් හෝ යම් හේතුන් මත මතභේදයක් ඇති වෙන්න පටන් ගත්ත පටන්ගෙන එතනදී අපි කවුරුත් දන්න රහසක් ඒක. මේ මතභේදය ඇති වුණා කියලා ජනාධිපති අතර. ඒ නිසා රටේ ගොඩාක් දේවල් ආපස්සට ගියා. මම පුංචි උදාහරණයක් ගන්නවා. මමත් ඒ කමිටියක හිටපු එක්කෙනෙක් ඇරෙයි මේ ලැප්ටොප් පරගෙන ටැබ් දෙන්න පාසල් දරුවන්ට. හරි, මම තුර දේශපාලනඥයෙක් හැටියට නෙමෙයි, තොරතුරු තාක්ෂණයේදී එක්කෙනෙක් කමිටුවේ හිටියා. ඇත්ත වශයෙන්ම විශාල උත්සාහයක් යෙදුණා. නමුත් මේ කැබිනට් පේපර් එක කීප වතාවක්ම එළියට දැම්ම ගත්තේ නැහැ. මොකද ඒ ජනාධිපතිවරයාට ඒක තීරුම් ගන්න පුළුවන් කියලා තිබුණේ නැහැ මේකේ තියෙන වැදගත්කම. හැබැයි සමහර ගොඩක් අය මේක ප්‍රතික්ෂේප කරා. නමුත් අද සියලු දෙනාම කියනවා නේද, අපිට ඒ ටැබ් එක තිබ්බනම් අද මේ කොයි වියසනයත් එක්ක අපේ දරුවෝ ගෙදරින් රැගෙන ගන්නවා කියලා. රංගනවා දන්නවද, මාර්තු මාසේ තමයි මේ අවුරුද්ද මාර්තු මාසේ තමයි ලංකාවේ වැඩිපුරම ස්මාර්ට් ෆෝන් විකිණිච්ච මාසේ. ඇයි? අද අම්මලා වට්ස්ඇප් කියන එක දන්නවා. දරුවන්ට අධ්‍යාපනයේ වට්ස්ඇප් කරා. ඒතකොට ඔන්ලයින් එඩුකේෂන් කියන එක අද අම්මලා දන්නවා. අද ගෙදර දරුවෝ ඉගෙන ගන්න එහෙම. ඒතකොට අම්මලා ෆෝන් අරන් දුන්න දරුවන්ට ඉගෙන ගන්න. ටැබ් එකක් ගන්න බැරි කමට, ලැප්ටොප් එකක් ගන්න බැරි කමට. ඉතින් මේ වගේ වියසට අපි කලින් අපි වියසනයක් කියලා අපි දන්නේ නැහැ. නමුත් මේක තමයි අලුත් තාරේ අලුත් ක්‍රමයකට යන්නේ. ඒ නිසා මම කිව්වේ එතුමාට ඒක ක්‍රියාත්මක කරන්න බෑ. අපිට උපාධිධාරීන්ගේ රැකියා ටික එතන බ්ලොක් කරලා දේශපාලනීකරණය කරලා. ඒක තව රැකියා ගන්නවක් අපි පාක්ෂිකයන් දෙන්න දුන්නා. ඒවා දෙන්න හම්බුනේ. ඒ වගේ විශාල දෙයක් බ්ලොක් කරලා තියෙන නිසා තමයි එක්සත් ජාතික පක්ෂයට කෙරෙහි අර ක්‍රියාකාරීන් පොඩක් අපෙන් ඈත් වෙලා ඉන්නේ. මොකද අපිට ඉතින් ඒක එක්සත් ජාතික පාක්ෂිකයන්ට පාක්ෂිකයට කිව්වට තේරුම් ගන්න බෑ. මේක මේ අපේ ජනාධිපතිගේ අපි තමයි ඉදහල්. මොකද අපිපත් කරේ නිසා අපිට උදව් කරන්න බෑ. මේක බෑ. මේක වෙන්නේ නැහැ. අර එක්සත් ජාතික පක්ෂයේ කියන හැඟීම ඇඟි නැහැ නේද තුමගේ? දැන් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට තියෙන කොයි වගේ හැඟීමක්ද? මහගෙදර දෙකට කැඩිලා එකට හිටපු අය දෙකටම බෙදිලා මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔබේ පාක්ෂිකයන්ගේ ප්‍රතිචාරය කොහොමද? මේ පාක්ෂිකයන්ගේ එක් කණ්ඩායමක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂය රැකගෙන ඉදිරියට අපි යන්න ඕන කියන එක. තව කණ්ඩායමක් ඉන්නවා නැහැ මේ වෙලාවේදී මේ අපි වෙන් වෙලා තරම් කරලා සජිත් ප්‍රේමදාස් මහත්තයා ශක්තිමත් කරන්න ඕනේ කියලා වෙලා. නමුත් එතකොට ඒ කණ්ඩායම උත්සාහ කරනවා පහුගිය දවස් වෙනකල් ඒගොල්ලෝ කී කී හිටිය මේක ජයග්‍රහණය කරන්න අපිට තියෙන අවශ්‍යතාවය තමයි ගිහිලා සිරිකොත අල්ලන්න කියලා. අපි පුන පුනා කිව්වේ අපි මේ ජයග්‍රහණය කරන්න අරලිය ගාමන්ත්‍රයට යන ආණ්ඩුව අල්ලන්න.
නමුත් දැන් එතුමන්ලට උසාවි නියෝගයත් එක්ක දැන් පක්ෂයක් නැහැ. පක්ෂ තහනම් වෙලා පක්ෂිනුත් එළියට ගිහින් දැන් එතුමන්ට ඒ සිරකොතල්ලිම දැන් හීනයක් වෙලා තියෙනවා. දැන් තමයි එතුමන්ලා ආණ්ඩුවක් ගන්න ඕන කියන අදහස් දැන් තමයි එතුමන්ලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පාක්ෂිකයෝ ඒක නිසා දැන් ටිකෙන් ටික ඈත් වෙනවා. දැන් මේකළු දැනගත්ත මේකළු කිව්වේ පාක්ෂිකයන් රැවට්ටුවනේ අපිට අපි එළවන්න බෑ පක්ෂෙන් අපි යන්නේ අපි සිරකොතල්ලනවා අපි නායකත්වය ගන්නවා කියලා තර්ජනාත්මකව කතා කරගෙන ඉදිරියට ගිහින්. ඉතින් ඒක දැන් ටිකෙන් ටික පාක්ෂිකයන් ඉතින් බිම්මට්ටේ මේ ඉන්න පාක්ෂිකයොත් නැවතත් එක්සත් ජාතික පක්ෂය අලියට පැත්තට යොමුවෙමින් පවතිනවා. ඉදිරි සතියේ බොහොම තීරණාත්මක සතියක්. ඔබතුමා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයක් ලැබුවෙක්, ඒ වගේ පශ්චාත් උපාධිධාරියෙක්. අධ්‍යාපනය සම්බන්ධයෙන් වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මොන වගේ අවශ්‍යතාවන්ද ඔබතුමා හඳුනාගෙන තිබෙන්නේ? මොන වගේ යෝජනාද ඔබතුමා සතු වෙන්නේ මේ පිරිස දරුවන් විශේෂයෙන් අධ්‍යාපනයේ උදෙසා දියුණුව කරන්නට? අත වශයෙන් මම මේක නිතරම කතා කරන දෙයක් ගම්පහ දිස්ත්‍රික්කයේ. මොකද මගේ මූලික උපාධිය තියෙන තොරතුරු තාක්ෂණය, ඊට පස්සේ මගේ පශ්චාත් උපාධිය තියෙන්නේ ව්‍යාපාර කළමනාකරණය, වගේ මගේ ආචාර්ය උපාධිය තියෙන්නේ අන්තර්ජාතික වෙළඳකරණය කියන දෙක. ඒ නිසා මම විශාල වශයෙන් ජාති අන්තර් සම්බන්ධතා කීපයක් ගොඩක් මට තියෙනවා. මම දකින්නේ මේකයි. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම තරංග මේකේ මේ සිතාර මේකේ සියලුම අධිවේගී මාර්ග ලංකාව පුරා විහිදෙන අධිවේගී මාර්ග පද්ධතිය තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ හරහා. කොළඹ කටුනායක, කොළඹ දකුණු අධිවේගී මාර්ගේ මධ්‍යම අධි ඔක්කොම යන්නේ මේ කරා. ගුවන්තොටුපළ තියෙන මෙතන. ඒතකොට මේ හරිය තියෙනවා යාපු මේ වරාය කිලෝමීටර් 5ක් ගම්පහ දිස්ත්‍රික්කෙන් ඔබට ගියාම වරාය. ඒතකොට මේ ස්ට්‍රැටජිකලි පිහිටීම අපි ප්‍රයෝජනට ගන්නවා. එතකොට මේ පළවෙනි දේ තමයි මේ ඊළඟ එක තමයි ගම්පහ දිස්ත්‍රික්කේ තමයි ශාස්ත්‍රතාවයෙන් වැඩිම ආසනය. කොළඹටත් වඩා වැඩි ශාස්ත්‍රතාවය. ඒ වගේම උපාධිධාරීන් වැඩිම ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කේ ගම්පහ දිස්ත්‍රික්කේ. ඒ වගේම රැකියා විරහිත උපාධිධාරීන් වැඩි ප්‍රමාණයක් ඉන්නේත් ගම්පහ. ඒතර මේ සියලුම සම්පත් අපි සංකලනයක් කරගෙන අපිට හිතන්න පුළුවන් ගම්පහ දිස්ත්‍රික්කේ අනාගතය හොඳ බහැරු මධ්‍යස්ථානය. ලොජිස්ටික් සෙන්ටර් එක, ඒ කියන්නේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් සහ ඒ කියන්නේ අපි කියනවා අපනයනය, ආනයනය සහ ප්‍රතිඅපනයනය කියන එකට. මේ ප්‍රතිඅපනයනයේදී අපිට ගොඩක් වැලියු ඇඩඩ් සර්විස්, ඒ කියන්නේ අගේ එකල ප්‍රතිඅපනයනය. ඒතර ඒක කරන්න සුදුසු තැන ගම්පාපුද එයාපෝට් එකයි වරායයි දෙකම තියෙන එතන. ඉතින් ගේනවා බානවා අපි වැලියු ඇඩ් කරනවා අපව. දැන් මේකට හොඳ අවස්ථාවක්. හොඳයි. දැන් අපිට අපේ වැඩසටහනේ තව විනාඩි දෙකක් විතර තියෙනවා. ඔබතුමා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඉදිරියේදී කරන්න දේවල් හිතාගෙන ඉන්නව නම් ඒ ටිකක් කියලා ඔබේ ජනතාවට කතා කරන්න මේක හොඳම වෙලාව. ඉතින් මම මේ කියන්නේ ඒ නිසා අපිට හොඳ රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන්. ඒ උපාධි ධාරීන්ව තොරතුරු තාක්ෂණයට යොමු කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ ලංකාවේ තියෙන පස්වෙනි කර්මාන්තේ අපනයන ඇති. එතන අද ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක අපනයනයක් අපි කරනවා. මේකේ ඩොලර් බිලියන 5 දක්වා අවුරුදු 4කින් ගියන වේගෙන් ගෙනියන්න පුළුවන්. ඉතින් ඒකට රැකියා විරුත් උපාධිධාරීන්ව අපි පුහුණු කරන්න පුළුවන්. මේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බවට පාසල් හැරගියා තේරුම් කළා. මේක හබ් එකක් කරනවා. IT හබ් එකක් සහ ලොජිස්ටික් හබ් එකක් කරන කිරීම තමයි මගේ බලාපොරොත්තු අනාගතයේදී අපනයන සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධව. ඒ නිසා ඒකට මම දැන්ටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ගම්පහ දිස්ත්‍රික් ජනතාවගේ මට ඉල්ලන්න තියෙන්නේ ඔබතුමාලා මෙවර ඡන්දය පාවිච්චි කරද්දී හදවතින් හැඟුම් බරින් නැතුව මනස පාවිච්චි කරලා පක්ෂය නෙවෙයි පුද්ගලයා පාවිච්චි කරලා තමන්ගේ දිස්ත්‍රික්කයේ තමන්ගේ ආසනය තමන්ගේ ගම ඉදිරියට ගෙන යන්න පුළුවන් දර්ශනයක් තියෙන කෙනෙක් ආයව පාර්ලිමේන්තු යොවන් කියන යෝජනාව තමයි මට කරන් තියෙන්නේ. හොඳයි. ස්තුතියි ඔබතුමාද සහභාගී වට සුබ ප්‍රාර්ථනා කරනවා අපි පාර්ලිමේන්තු නියෝජනයට ඔබතුමාට අවස්ථාව ලැබේවා කියලා. බොහොම ස්තුතියි සිතාරට තරංගට. හොඳයි. එහෙනම් අපි කෙටි විරාමයක් ලබා ගන්න මේ විරාමයෙන් පසු අපි සූදානම් පාර්ලිමේන්තු ගේට් වැඩසටහනේ ආණ්ඩුපක්ෂයේ අවස්ථාව පිළිබඳව ඔබට එකතු වෙන්න අවස්ථාව සලසා දෙන්න.